ආශ්චර්ය පීරිස් ජයකොඩි කියලා කියන්නේ ලෝකේ ලස්සනට දැක්ක සුන්දර ජීවිතයක් ගත කරපු චරිතයක්. ඒ ජීවිතේ මීට වසර ගණනාවකට පෙර එකපාරටම කණපිට පෙරළෙමින් දැස් අහිමිව ආදරේ අහිමිව දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වෙමින් ලෝකේ ඇය තනි වෙනවා. ඒ තනි වුණ හිත තනිකම ප්‍රතික්ෂේප වීම ජීවිතයට පණරයක් කරගනිමින් ජීවිතේ ජයගත්ත ශක්තිමත් එඩිතර යෝධියක් කාන්තාවක් ආදරණීය බිරිඳක් සේම ආදරණීය අම්මා කෙනෙක් වෙනවා ඇය. දැස් අහිමි වෙමින් සදහටම අන්ධකාරයේ ජීවත් වුණත් ජීවිතේම ආලෝකයක් කරගනිමින් හික්මීමක් නැති කඩාවැටෙන හිතවලට හයියක් වෙමින් අද ඇයගේ ගමන යනවා. ඒ නිසාම ඒ වගේ පෞරුෂයක් ඇති හිතක් එක කතා කරන්න පහුගිය දවසක මාධ්‍යයක් විසින් අදහස් කරලා තිබුණා. ඉතින් මේ සුහද කතාබහේදී රටක් දන්න හඳුරන ආචාර්ය පීස් ජයකොඩි මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ. නිවසේ සිළුම වැඩ කටයුතු ඔබ අතින් සිදුවෙනවා කියලා කියති බොහෝ දෙනෙක් පුදුමයට පත් වෙයි නේද? ඔව් ඒක ඇත්ත තමයි. මට අතට පයට වැඩ කාර්යෝ නැහැ. ගෙදර සිළුම වැඩ කරන්නේ මම. ගෙදර වෙන පිහින දේවල්, අස්පස් කරන දේවල් වගේම රෙදි හොදන ඒවත් කරන්නේ මම තමයි. මට රහට උයන්න පුළුවන්. මගෙන් කැම කන හැමෝම කියන්නේ මං උයන කැම රහයි කියලා. මගේ දුව ඉපදිලා මාස කිහිපයක් යන්නත් කලින් මම කැම හැදුවා. වැඩට ඒ කාලේ හිටපු අයත් මගේ කැම කන්නේ ආසාවෙන්. ඔබට දියණියක් හිටියත් ඔබ දරුවෝ කිහිප දෙනෙකුටම ජීවිතේ දීලා මවකගේ සෙනෙහස දෙනවා නේද? ඔව් මට ඉන්නේ දුවේ. එයා තමයි අපේ පවුලට වාසනාව අරන් ආවේ. එයා ඉපදුන කාලේ මම රාජකාරි වැඩත් එක්ක කාර්යබහුල වෙද්දී දුව සියල්ලම ඉවසගෙන ශක්තිමත්ව ජීවත් වුණා. සමහර දවස්වලට දුවට කිරි ටික පවා දෙන්න බැරිුණ අවස්ථාවල් තිබුණා. ඒ වගේ මම දෙමාපියන් අහිමුණ දරුවන් කිහිප දෙනෙක්ව හදා වඩා ගන්නවා. ඔවුන්ට අපි දෙමාපියන් වෙලා. ඒ නිසා මගේ දුව ඇතුළු ඒ දරුවන්ට කියන්නේ අම්මා කවුද කියලා ඇහුවොත් ආශ්චර්ය ජයකොඩි පීරිස් කියලා නම කියන්න එපා කියලා කියනවා. මම දරුවන්ගේ මුහුණ පවා පෙන්වන්නේ නැහැ. මට එන තර්ජන දරුවන්ට කරදරයක් වෙන්න පුළුවන් නිසා මම මේ දරුවන් හදන්නේ හරිම පරිස්සමෙන්. මම නැති කාලෙක වුණත් මගේ දරුවන් ආඩම්බරෙන් සතුටින් ජීවත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මම මගේ දරුවන්ට හරි මඟ පෙන්වලා දෙමින් ජීවිතේ ගෙනියන්නයි උගන්වන්නේ. ඔබ දැස බැලූ බැල්මට කෙනෙක්ට හිතෙන්නේ නැහැ දැස් නොපෙනීම ඔබේ දුර්වලකම කියලා. සර්ව සම්පූර්ණ බොහෝ අය පුංචි දෙයටත් කඩාගෙන වැටෙන පසුබිමක ඔබේ ජීවිතයට හයියක් කරගෙන ජීවිතේ ගොඩනගා ගත්තා නේද? ඔව් හැම දෙයක්ම තියෙන ඇත්තම් කාන්තාවන් පුංචි දේවල් වලට කඩාගෙන වැටෙන හැටි මම අහලා තියෙනවා. බොහෝ දෙනෙක් මගෙන් උපදෙස් ගන්නවා. කතා කරද්දි මට තරහ යනවා. ඇයි මේ මිනිස්සු පුංචි දේවල් කළමනාකරණය කරගන්න බැරිව එහෙට මෙහෙට දඟලන්නේ කියලා? අපේ රටේ ආබාධිත ප්‍රජාව 117ක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් විතරයි මම. ඇතැම් ආබාධිත අය එතනින් එහාට ජීවිතයක් නැහැ කියලා හිතලා ජීවිතය අතහැරලා දාලා ජීවත් වෙනවා. මට ආපු ප්‍රශ්නවල හැටියට මම ජීවිතේ ජයගත්තා කියන එකත් ඇත්තරම පුදුමයි. අනිත් අයට ඉන්න ගෙයක් හරි තියෙනවා. මං ඉන්නේ මගේ සැමියගේ ගෙදර. මට ගෙයක් හදාගන්න ලෝන් එකක් ගන්නවත් බැහැ. මම ආබාධිතයි කියලා. නමුත් මම තියෙන දෙයින් සතුටු වෙනවා. නැති දේවල් වලට වඩා තියෙන දේවල් වලින් සතුටු වෙන්න ඕනේ. මිනිස්සු දුක් විඳින්න ඕනේ. දුක හරහා තමයි ජීවිතේ ගොඩනගා ගන්නෙ. ශක්තිමත් වෙන්න දුක ප්‍රයෝජනයක් වෙනවා. මගේ පියා හරිම ධනවත් කෙනෙක්. මට අවුරුදු 12කට පස්සේ තමයි මගේ අනිත් සහෝදරයෝ ඉපදෙන්නේ. එතකල් කිසිම අඩුපාඩුවක් නැතිව සැපට මං ජීවත් වුණා. කොහෙතරේට හැදුණු මගේ ජීවිතේම කාලෙකදී කඩාගෙන වැටුණා. ඒ කඩා වැටීම තමයි අවසානයේ මගේ ජීවිතේ සාර්ථක වුණේ. බොහෝ දරුවන් යන්නේ තැන්වලට දෙමාපියන් නෙමින් මුර කිරීම දරුවෙක්ගේ සාර්ථකත්වයට හේතුවක්ද කරදරයක් කියලාද ඔබ හිතන්නේ? ඔබටත් එවැනි ළමා කාලයක් තිබ්බා නේද? ඔව් මගේ අම්මා මගේ පසුපසෙ නිරන්තරයෙන්ම හිටියා. නිදහසේ කොහෙවත් යන්න දුන්නේවත් නැහැ. පාසලෙන් විනෝද චාරිකාවක් ගියත් අම්මත් ඒත් එක්කම එනවා. එතකොට මගේ යාළුවෝ පවා මට විහිළු කරලා තියෙනවා. තනියම කිසි දෙයක් කරගන්න ඉඩ දෙන්නේ නැති නිසා තනියෙන් බස් එකකවත් යන්න දන්නේ නැහැ කියලා. තනියම දේවල් කරගන්න බැහැ කියලා. මම නම් කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට යාළුවෙක් වගේ ඉන්න ඕනේ කියලායි. ඒ බැඳීම තිබ්බම දරුවෝ වරදක් කරත් ඒ අම්මට කියනවා. එහෙම වෙනකොට වැරදි වෙනවා අඩුයි. මගේ ජීවිතේ වරදින 80%ක්ම අම්මා බලපෑවා. නමුත් මම මගේ දුව හොඳින් තේරුම් අරන් ඉන්නේ. අම්මා දරුවට නියම යාළුවෙක් වෙන්න ඕනේ කියලායි මම කියන්නේ. මට නීති දාලා හදපු නිසා තමයි මම නිදහස හොයන්නේ නැත්තේ. අවුරුදු 16දී මම පිරිමි ළමයෙක්ට ආදරය කළේ ඒ නිසා වෙන්නේ නැති. පෙම්මතා විශේෂ කෙනෙක් කියලා දැනුනෙත් ඒ නිසා වෙන්නේ නැති. මගේ ජීවිතේ වෙනස් වෙන්න මගේ අම්මත් හේතුවක් වුණා. ඔබ දෙමාපියන්ගෙන් වෙන් වෙන්නේ මීට වසර 20කට පෙර. එතනින් එහාට මුණ නොගැහුණු ඒ දෙමාපියන් දැන් කොහෙද ඉන්නේ? මගේ දෙමාපියන්ට මාව එපා කියලා මාව එලෙව්වේ මීට වසර 20කට කලින්. එදා ගෙදරින් ආවට පස්සේ තවමත් ඒ ගෙදරට මං අඩියක් තියලා නැහැ. මාව එපා කියලා ප්‍රතික්ෂේප කළොත් ඒ කෙනා කවුද? අම්මා තාත්තා වුණත් මම ඉන්නේ එකම ප්‍රතිපත්තියක.
මම ඒ අයගේ පස්සෙන් යන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම ගෙදරින් එළියට බැහැලා එන්නේ. එදා ඉඳලා අද වෙනකල්ම ඒ අයක සම්බන්ධයක් මගේ නැහැ. මීට වසර 3කට 4කට කලින් මගේ තාත්තා නැති වෙනවා. අම්මා ඉන්නවා. ඒත් මම හොයලා බලන්නේ නැහැ. ඒ වගේ දෙමව්පියන් ලබන්න මම කර්මයක් කරලා තියෙනවා. හොඳ දෙමව්පියන් ලබන්නත් පින් කරන්න ඕනේ. මගේ දරුවෝ පින් කරලා තියෙනවා. මං වගේ අම්මා කෙනෙක් යාලට ලැබෙන්න දරුවෝ අයාලේ යන්නේ දෙමව්පියන් නිසාමයි. දෙමව්පියන්ගේ නියම මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. ඔබේ දැස් නොපෙනීමත් එක්ක ඔබ ආදරය කරපු ඔබේ අය සිතුව ඔබේ පෙම්වතා ඔබ හැර යනවා. ඔබේ කඩා වැටීම පටන් ගන්නේ ඔබට නැගී සිටීමට සිද්ධ වෙන්නේ එතනින් පස්සේ නේද? ඔව් ඒ නරුමයාව මතක් කරන්නවත් මං කැමති නැහැ. මම ඔහුට ආදරය කරන්න පටන් ගත්තේ මට අවුරුදු 16 දී. ගෙදරින් තිබ්බ නීතිමය පරිසරයත් එක්ක මම ඔහුට ආදරය කරන්නේ ඔහු මගේ එකම ආදරේ කියලා හිතලා විවාහ වෙන්නෙත් ඔහුත් එක්ක විතරයි කියන දැඩි සිතුවිල්ලක මං හිටියා. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණා මට සිරි සැප පහසුකම් ලබා දෙන කෙනෙක් විවාහ කරලා දෙන්න. ඒ නිසා ධනවත් අයගෙන් විවාහ යෝජනා ගෙන ආවා. නමුත් මම සියල්ල ප්‍රතික්ෂේප කරලා මගේ පෙම්වතාට ආදරය කළා. ඔහුට ආදරය කරපු නිසා මට ගෙදරින් ප්‍රශ්න ආවා. මාව ප්‍රතික්ෂේප වුණා. සියල්ල දරාගෙන ඔහුත් එක්ක මං හිටියා. මම නිතරම හිතුවේ මගේ සියල්ලම ඔහු කියලා. මං විශ්වවිද්‍යාලයට තේරිලා ඒ ගමන යන්න එපා කියලා කිව්වහම මම ඔහුට අවනත වෙලා ඒ ගමන නතර කළා. මුළු ජීවිතේම බෙදා ගන්න ඉන්න කෙනානි කියලා මං ඔහුට ඕන විදිහට ජීවත් වුණා. ඔහු නිසා තමයි මං බැංකුවක රැකියාව කරන්න යන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඔහු නිසා තමයි මං මේ විපතට මුහුණ දෙන්නේ. අවසානයේ මගේ දැස් පෙනීම අහිම වීමත් එක්ක ඔහු මගේ නයින් වෙලා විදේශගත වෙනවා. ඔහු මාව හැර යාමත් එක්ක මගේ පවුලෙන් ආපු පීඩනයත් තවත් වැඩි වුණා. නිතරම මට බැන්නා. ඔහු මාව දාලා ගියා කියලා. මම ඔහුට කොච්චර ආදරේ කළාද කියලා කිව්වොත් මගේ මුදලින් මිලදී ගත්ත මෝඩ රත්යේ පවා ඔහුගේ නමර ලියලා දීලා තිබුණේ. ඔහු කොයිම මොහොතකවත් හිතුවේ නැහැ මම ආදරේ වෙනුවෙන් කොයිතරම් කැපවීමක් කළාද කියලා. ඔහු නිසා මම දෙමාපියන්ගෙන් ගුටි කාලා තියෙනවා. පවුලෙන් කොන් වෙලා තියෙනවා. නමුත් ඒ කිසිවක් නොහිතා ඔහු මාව දාලා පිටරට ගියා. ඒ ගිහින් ඔහුටත් වඩා වසර ගණනාවකින් වැඩිමල් කාන්තාවක් එක්ක ඔහු විවාහ වුණා. ඒ වෙද්දී අවුරුදු 18ක දරුවෙකුත් ඒ කාන්තාවට හිටියා. මට කරපු දෙයට ඔහුට පව් පටිසන් දුන්නා කියලායි මට හිතෙන්නේ. ඔහු පස්සේ කාලෙක සෑහෙන්න විඳෙව්වා. ඔහුගේ හැර යාම ශක්තියක් කරගෙන ඔබ ජීවිතේ ගොඩනඟාගත් පසුව ඔබට ඔහු කතා කළේ නැද්ද? ඔහු කීප සැරයක් මට කතා කළා. දුක බෙදා ගන්න ඔහු වෙහෙස මහන්සි වුණා. ඒ වෙද්දී මම සමාජගත වෙලා හිටියේ. මම තැනකට ඇවිල්ලා හිටපු කාලේ තමයි ඔහු මට යලිත් කතා කළේ. නමුත් මට කරදරයක් වුණ වෙලාවේ මාව හැර ගියපු ඔහුත් එක්ක කතා කරන්න මට කිසිම වමනාවක් තිබ්බේ නැහැ. මම ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහුට හුඟක්න් දුන්නේ නැහැ. දැන් මට මාව ආදරෙන් බලා ගන්න ආදරණීය සැමියෙක් ඉන්නවා. මම හරි වාසනාවන්ත ජීවිතයක් දැන් ගත කරන්නේ. ප්‍රතික්ෂේප කළ කිසි කෙනෙක් මගේ ජීවිතයට නැවත එකතු කරගන්නේ නැහැ මම. ඒ නිසා ඔහු ගැන මතක් කරන්නවත් ඇත්තටම මං කැමති නැහැ. දැන් සමාජයේ බොහෝ දෙනෙක් ඉක්මනින්ම මුදල් හොයන්න වැරදි මාර්ග හොයා ගන්නවා. මුදල් නිසා ලිංගික සේවනයේ යෙදෙන තරුණයන් වගේම පාසල් සිසුවියන් ඉන්න බවත් ආරංචි. උපදේශන සේවා සඳහා සම්බන්ධ වෙන චරිතයක් හැටියට ඔබට ඒ ගැන කියන්න මොන හරි තියෙනවද? ඔව් මුදල් නිසාම ලැජ්ජාව බය නැති කරගෙන ලිංගික සේවනයේ යෙදෙන පිරිස ඉන්නවා. ඔවුන්ට සැප සම්පත් අවශ්‍යයි. දුක් විඳින්න කැමති නැහැ. ඒ නිසා ඉක්මනින් මුදල් හොයන්න පුළුවන් ක්‍රමය ඒක කියලා හිතනවා. මම දන්න කෙනෙක් මාත් එක්ක කිව්වා ප්‍රසිද්ධ පාසල්වල සිසුවියන් පාසල් නිරැඳුමෙන් ඇවිල්ලා ලිංගික සේවනයේ යෙදෙනවා කියලා. ඔවුන් යහන් ගත වෙන්නේ ඔවුන්ට වඩා අවුරුදු 50ක් විතර ඉක්මව පිරිමින් එක්ක. ඇතැම් අම්මලා වාහනෙන් නැවි දරුවන් දාලා යනවලු. දරුවන් මේ වගේ දේවල් වලට ගොදුරු වෙන්නේ දෙමාපියන් නිසාමයි. හැදියා වෙන්නේ චානවලින් පවුලේ වලින්. ඒ වගේ දේවල් වලට යොමු වෙන අය කාලයක් ඇද්දි බයෙන් ජීවත් වෙන්නේ. මොකද අතීතයේ කොයි මොහොතක හරි වටේ කැරකිර එළියට එවි කියලා. විවාහ වුණ කාලෙක කොයිතරම් බයෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවද හිතාගන්න බෑ. කොහොමද එහෙම පිරිමිත් එක්ක යහන් ගත වෙන්නේ කියලා. ඒ ගැන නම් මට තියෙන පුදුමාකාර කලකිරීමක්. දෙමව්පියන් හරියට හිටියා නම් දරුවෝ අයාලේ යන්නේ නැහැ ඉතින්. අම්මා තමයි ගෙදර ශක්තිය. අඩිතාලම දෙමව්පියන් දරුවන්ව තේරුම් අරගෙන ඔවුන් එක්ක සුවදව කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි ඇත්ත වශයෙන්ම මට කරන්න තියෙන්නේ. ඔබේ පාසල් කාලයේදීත් ඒ වගේ සිදුවීම් අහන්න දකින්න ලැබුණද? ඔව් හොඳම උදාහරණය තමයි මගේ යාළුවා. එයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ගැබ් ගත්තා. එතකොට එයාට අවුරුදු 14යි. එයාගේ අම්මා තමයි එයාගේ ගැබ අභෝෂණ කරන්න උදව් කරේ. ඒ අම්මා දැනුවත් තමයි අර ක්‍රිකට් ක්‍රීඩකයා එක්ක හිටියේ. ඒ අම්මා දරුවෝ දෙන්නව පොහොසත් මිනිසුන්ට දෙනවා. නයිට් ක්ලබ් යවලා සල්ලි හෙව්වා. ඒ අම්මා වගේම දරුවෝ නිතරම කතා කරන්නේ කැත විදිහට කුණුහරප. මගේ අම්මට ආරංචි වෙලා මට යාලව ආශ්‍රය කරන්නවත් දුන්නේ නැහැ. ඒ නිසා හොඳ වෙලාවට මාව ඒ රැල්ලට ගහගෙන ගියේ නැහැ. මාව ඒ පැත්තට ගන්න ගොඩක් අය උත්සාහ කළා.
අන්තිමට ළමයි දෙන්න විවාහ වෙලා පිටරට ගියා අවුරුදු 4ක්වත් හිටියේ නැහැ කර්ම පටසන් දීලා වගේ ගෙගිනි අරගෙන අන්තිමට යාල ලංකාවට ආවා දැන් න්යායි දුක් විඳිනවා සල්ලි නිසාම චරිතය නැති කරගත්තා ඒ නිසා සියල්ලන්ගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා දැන් දවසට කීපාරක් මෙරි මෙරි ජීවත් වෙන වැද්ද අතීතයේ වැරදි හින්දම ඒ අම්මා නිසා තමයි දරුව වැරදි පාර කියේ මමත් සල්ලි නැතුව කාලයක් හිටියා අනතුරෙන් පස්සේ නිවස හැර ආවට පස්සේ මට රූපේ නැතිව නෙමෙයි මටත් සල්ලි හොයාගන්න එහෙම යන්න තිබ්බා බඩගින්නේ හිටියත් මම එහෙම දේවල් කළේ නැහැ කරන්න හිත දුන්නේත් නැහැ ඒ වගේ සම්බන්ධකම් වලට ආරාධනා ලැබිලා තියෙනවා නමුත් ගරුත්වය පරිස්සම් කරගන්න ඕනේ කවදාවත් අපිව පාලනය කරන්න සල්ලි වලට ඉඩ දෙන්න හොඳ නැහැ අපි තමයි සල්ලි පාලනය කරන්න ඕනේ දැන් ඉන්න ළමයි හරියට කුණාටුවකට අහුවෙන ඉරටක් වගේ ගහගෙන යනවා මම හරියට ජීවත් වෙන නිසාම අද මම ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා මගේ මහත්තයා පුදුමාකාර කැපකිරීමක් කරන්නේ ඉතින් දැන් මං හරිම සතුටින් ජීවත් වෙනවා කියලායි ඇය අවසානයේ පවසලා තිබුණේ